ආයුබෝවන් සියලු දෙනාටම සමස්ත ලංකා පාරම්පරික පොල්තන නිෂ්පාදකවරුන්ගේ සංගමයේ නියෝජනය කරමින් මම බුද්ධිකද සිල්වා ප්‍රධාන කැඳවුම්කරු මේ අවස්ථාවේදී අද රටේ පවතින දේශීය පොල්තන නිෂ්පාදකවරුන්ගේ ගැටලු මේ රටේ පවතින පාරිභෝගිකයාට තිබෙන ගැටලු මේ අවස්ථාවේදී මේ පොල්තෙල් ආනයනකරුවෝ කෘත්‍රිමව පිරිපාදු කරපු පොල්තෙල් ආනයනකරුවන්ගේ මෙම මේ ගැටලුවට හේතුව ඔවුන් විසින් කර ඇති මේ අක්‍රමිතා හෙළිදරව් කිරීමක් කිරීමට පැමිණි ගරු මාධ්‍ය ඔබ සියලු දෙනාගෙන්ටම අපි ස්තුතිවන්ත වෙනවා. මෙම ආරාධනා පිළි අරගෙන පාරිභෝගිකයා වෙනුවෙන් ඉතාමත් ඉහළ සටනක් ගෙන යන අසල සම්පත් මැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අපි පටන් ගන්නම් පොඩි දැනුම් දීමක් එක්ක. මෙම ප්‍රශ්න ඇතිවීමට හේතුව මේක ප්‍රශ්නය ඇතිවීමට හේතුව සහ එය කරගෙන යෑමේදී සිදු වී ඇති ගැටලු කොහොමද වුණේ කියලා අපි කත් පටන් ගන්න. මුතුමාලා දන්නවා 1980 ගණන්වල තිබුණු රජය විවෘත ආර්ථිකකරණය පටන් අරගෙන විවෘත ආර්ථිකකරණය නිසා බහුජාතික සමාගම කීප දෙනෙක් කීපයක් ලංකාවට ආවා. රටේ පාරිභෝගික ජනතාවට මෙහෙයක් කරලා හොඳ බාණ්ඩ ලබා දෙන්න කියලා. මේ බහුජාතික සමාගම් අපේ රජයේ උසස් පුටුවල ඉන්න රාජ්‍ය නිලධාරීන් අල්ලගෙන ඔවුන් මෙය ඔවුන්ගේ ව්‍යාපාරය වෙන පැත්තකට හරව ගත්තා. ඒ වෙන පැත්තට හරවගෙන අපේ අපනයන ආර්ථිකයක් ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබු අපේ ලංකාව ටිකෙන් ටික ටිකෙන් ටික ආනයනය කෙරෙහි යොමු කරා. මේ ආනයනයට සම්බන්ධ වෙච්ච ආනයනකරුවෝ දැනගත්තා ඒකටත් ඒ කාලේ හිටපු දේශපාලන බලධාරීන්ගේ උදව්වෙන් රාජ්‍ය නිලධාරීන්ගේ උදව්වෙන් ඔවුන් මොකද කරේ මෙම ආනයනය ප්‍රවර්ධනය කරා. මේ ඒ ආනයනය ප්‍රවර්ධනය කරපු එක ආංගයක් තමයි මේ අපිට දැනට බලපාලා තියෙන පොල්තෙල් ගැටලුව. අද ලංකාවට අද මේ අවස්ථාව වෙනකොට ලංකාවට කිලෝ මිලියන 80,000ක කෘත්‍රිමව පිරිපහදු කරපු පොල්තෙල් නමින් තෙල් වර්ගයක් ආනයනය කරනවා. මේ කිලෝ මිලියන 80,000ට ඩොලර් මිලියන 110,000කට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙනකොට වියදම් කරලා තියෙනවා. එතකොට මෙම ආනයනය අද වෙනකොට දේශීය වෙළඳ පොලේ කිසිම තැනක කිසිම මුල්ලක මේ ආනයනයක රසායනික පිටිපහදු කරපු තෙල් කියලා නැහැ. මේ ආනයනය කරන මේ තෙල් අද වෙනකොට විකුණන්නේ අපේ ස්වභාවික දේශීය නිෂ්පාදනකරුවන් විකුණන නිෂ්පාදනය කරන ස්වභාවික පොල්තෙල් සන්නාමය හරහා තමයි මේ උදවිය මේ තෙල් ටික විකුණන්නේ. මොකද ඔවුන් දන්නවා මෙම තෙල් පිටරට ඉවතලන තෙල් පිරිපහදු රසායනිකව පිරිපහදු කරලා ගේන තෙල්වල ගුණාත්මක භාවය ස්වභාවික දේශ නිෂ්පාදනය කරන පොල්තෙල් හා සමාන කරන්න බෑ කියලා. අපි මෙපමණ කාලයක් මේ අංග අපි පෙන්නුවේ නෑ. අපි ඒ තෙල් සාම්පල් අපි සොයලා බැලුවා, විදේශීය වෙළඳ පොලේ අපි සොයලා බැලුවා. මෙන්න අද අපි එනකොට අපි ගෙනාවා මෙන්න මේ තෙල්, මේ අපි සාම්පල් පෙන්නන මේ තෙල් මෙන්න විදේශීය වෙළඳ පොලේ තියෙනවා විකුණන්න දාලා. ටොන් ගණන් ගන්න තියෙනවා මේ පාවිච්චි කරන ලද ඉවතලන තෙල්. මෙන්න බලන්න මේ පාට, මේ බලන්න මේ පාට මේ අපි ළඟ තියෙන සාම්පල් එක හා සමානයි. මේ සාම්පල් එක අපි ගත්තේ රජ ආයතනයක සතු ටැංකි විශේෂ කොට්ටාසත් මේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ තියෙන ටැංකි විශේෂක්. මේ ආනයනකරු
තමන්ගේ ව්‍යාපාරය ගෙන යන්නත් කොළඹ මේ ආනයනකවුන්ට නඩු තියෙනවා. කස්ටම් එකේ හවුවෙච්ච නඩු තියෙනවා මේ විකෘති තෙල් ආනයනය කරලා. ඒ තෙල් ආනයනය කරපු එයා සංගවන්නේ රාජ්‍යයට අයිති ටැංකිවල. සංගවල ඒ ටැංකියකින් තමයි අපි අපේ ඔත්තුකාරයෝ දාලා මේ සාම්පල් එක ගත්තේ. එතකොට මේ තෙල් ලංකාවට ගෙනත් මොවුන් පාවිච්චි කරන ලද තෙල් ලංකාවට ගේනවා. ඒ වගේම පිටරටත් මේවැනි තෙල් පාවිච්චි කරපු තෙල් ඉවතලන තෙල් තියෙනවා පිරිපහදු කරල විකුණන්න. ඒ පිරිපහදු කරල තෙල් තමයි ලංකාවට මේ පිරිපහදු කරපු තෙල් කියලා ගේන්නේ. මේ ආනයනකරුවෝ එක්තරා ආනයනකරුවෙක් අපි දන්නවා ලංකාවට ප්‍රකෝටි ගණන් සීනි නැව් එළිය තියලා ප්‍රකෝටි ගණන් මහජනතාවක සල්ලි සොරකම් කරලා බදු වංචාවක් කරා. අපි දන්නවා ඒක. මේ ආනයනකරුම එකල හිටපු අපේ ජනතාව එළවා දමපු එක්තරා ජනාධිපතිවරයෙක්ට සම්බන්ධයි. ඒ සම්බන්ධයේ ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න දීපු රුපියල් 350ක ආනයනක බද්ද ඉවත දම්මලා දෙවතාවක් නැව එළිය තියලා දෙවතාවක් බදු අඩු කරා. 350ක දීපු බද්ද අද වෙනකොට රුපියල් 150යි. මිලියන 15,000කට වඩා එක නැවකින් මේගොල්ලන් හම්බ කරා. මේගොල්ලන් හම්බ කළා මොකද කරන්නේ? ඒක විතරක් නෙමේ, අද වෙනකොට ලංකාවේ නීති ක්‍රම වෙනස් කරන්න මොවුන්ට පුළුවන්. මෙවැනි දේශීය ජනතාවගේ සල්ලි හොරකම් කරලා දේශීය මිනිස්සුන්ගේ පාරිභෝගිකයේ සල්ලි ටික මංකොල්ල කාලා අපේ ආර්ථිකය විනාශ කළා මොවුන්ට පුළුවන්. එක්තරා ඔවුන්ට පුළුවන් රජයේ ආයතනවල නීති වෙනස් කරන්න. මම කියන්නම් ඒක කොහොමද කරේ කියලා. අද ආනයන කරන පොල් තෙල් කියන ඔය රසායනික පිරිපාදු කරපු තෙල් අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කියලා නංගල්ල තියෙනවා. නමුත් දේශීය නිෂ්පාදකයා නිෂ්පාදනය කරන පිරිසුදු ස්වභාවික තෙල් ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ කොටේට සඳ නෑ. ඔවුන් 18ක වැට්ට බද්දක් ගෙවන්න ඕන. අද වෙනකොට ඒ වැට් බද්ද රුපියල් 162ක් ගෙවන්න ඕන ලීටරයකට. ආනයනකරු අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරගෙන ඒකට වැට් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. ඉතින් අපි අහනවා ස්වභාවික දේ අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. පොල් තෙල් ස්වභාවික පොල් තෙල් අත්‍යවශ්‍ය නැහැ. අර රසායනික පිරිපහදු කරපු තෙල් එක 18 වැට් බද්දෙන් නිදහස් කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩයක් උනේ අර ජනතාවක සල්ලි මංකොල්ල කාලා හම්බ කරපු සල්ලි අර රාජ්‍ය නිලධාරීන්ට වීදම් කරන හින්දාද? මේවත් පෙනෙන්නේ නැද්ද දේශපාලන හිටපු බලධාරීන්ට? ඒක තමයි ජනතාවයකට තීරණයක් දුන්නේ. ජනතාව තීරණයක් දුන්නේ ඒක හින්දා තමයි මේ වෙනස ඇති කරන්න. එතකොට අද වෙනකොට අපේ දේශීය කර්මාන්ත 2500කට වඩා තියෙනවා මුළු ලංකාව පුරාම. අපේ දේශීය නිෂ්පාදකවරු අපේ සමාජික අපේ සංගමේ සමාජිකයන් 234 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ විතරක් නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙට්‍රික් ටොන් 25,000ක් තියෙනවා. අද ලංකාවට අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් 12,000යි. එහෙනම් අපිට ලංකාවේ පාරිභෝජන අවශ්‍ය කරන පොල් තෙල් හා සමාන දෙගුණයක් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. අපි මතක් කරලා දෙන්න ඕන මීට කලින් රජය පාලනය කරපු නිලධාරීන් සහ බලධාරීන් ඔවුන්ගේ අක්‍රමිතා ඔවුන්ගේ ධන විනාශ කරන ධනය විනාශ කරන ඔවුන් හැදෙන ප්‍රතිපත්ති නිසා මොකද කරේ? මේ රටේ සම්පත් විකුණන්න පටන් ගත්තා. මේ රටේ සම්පත් විකුණන්න හදන් පටන් ගත්ත එකෙන් මොකද වුනේ? මේ රටේ අහිංසක මනුස්සයට කන්න තියෙන පොල් ගෙඩියත් මොකද විනාශ කරා? පොල් ගෙඩියත් වික්කා. අද කෑම වේලක් කන්න පොල් ගෙඩියක් ගන්න ගියොත් මිනිස්සේ කඩේට ඒ මිනිහට පේනවා, ඒ ගැහණියට පේනවා, ඒ අම්මට පේනවා එළව පොල් සොච්චමක් වගේ පඩියක් අරගෙන අද වෙනකොට පොල් ගෙඩියක් 150ක් දීලා කෑම වේලක් කන්න කොහොමද? ඇයි ඒක කරේ?
අපනායනය ප්‍රවර්ධනය කරන්න කියලා දේශීය ජනතාවට කන්න තියෙන පොල් ගෙඩියත් මොවුන් අපනායනය කරලා කරේ මොවුන්ට විනාශකාරී වියදම් කරන්න. ඒකද අපිට ඕනේ? අපේ රටේ ඉපදිච්ච අපි අපේ ජාතියක් හැටියට අපිට අයිතියක් නැද්ද අපේ රටේ හැදෙන ගෙඩියක් කන්න? අපේ ආහාර වේලටකට අයිතියක් නැද්ද? අපි අහනවා. ඒ අයිතිය සුරා කන්නේයි? ඒ සුරා කන්න දෙන්න පුළුවන්ද? දෙන්න බෑ අපිට. අපි මේ අවස්ථාවේ වහාම කියනවා අපනායන ප්‍රවර්ධනය කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ජනතාවගේ ආහාර වේල ප්‍රශ්න විසඳන්න ආහාර වේලේ උගසට තියලා කිසිම ආණ්ඩුවකට කිසිම රජයකට කිසිම නිලධාරියෙකුට කිසිම අයිතියක් නැහැ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිය උල්ලංඝනය කරන්න. මේ සූරා කන්න බෑ. මේක සූරා කන්න ඉඩ දෙන්නත් බෑ. ඒක වෙනුවෙන් අපි සටන් කරනවා කර්මාන්ත කරුවෙට. අද අපේ කර්මාන්ත 2500ක් විතර තියෙනවා. අපිට සම්බන්ධ සේවක පන්තියක් ඉන්නවා 105කට. මේ ලංකා පුරා විහිදිච්ච ව්‍යාපාරයක්. ඒ කාලේ පටන් ගත්ත සෙක්කුව හැම ගමකම තිබු සෙක්කුව අද මෝලක් වෙලා ඒ ව්‍යාපාර සංකල්ප තමයි ඉදිරියට යන්නේ. මේක ලංකා දින පරණම ව්‍යාපාරයක්. එහෙනම් අපිට අයිතියක් තියෙනවා මේ ව්‍යාපාර රැඳී. අපි මේ අවස්ථාවේදී රජයට පොඩි හෙළිදරව්වක් කළ යුතුයි. ඒක අපේ යුතුකම. පොත කල්මාන්ත කරුව හැටියට මීට කලින් තිබු රජවල් මේ පද්ධතිය විනාශ කරන්න 1980 ඉඳන් මේ කර්මාන්ත පද්ධතිය විනාශ වෙමින් තිබියදී අහක බලාගෙන ඔවුන් ලාභ ගත්තා. මේ ආනයන කරුව කීප දෙනෙක් ඔබතුමාලා දන්නවා. අද මේ අපේ හිටපු දේශපාලන බලධාරීන්ගේ හිංචයියල අද වෙනකොට ඔවුන් හදනවා පාරිභෝගිකයා අමාරුවේ දාලා පාරිභෝගිකයා අසරණතාවයකට පත් කළා. මේ නව අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිතුමාට උතුමා පත් කරන්න හදන ජන රජයට අවහිරකම් කරලා මිනිසුන්ගේ අපකීර්තියක් ඇති කරන. ඒක තමයි මේගොල්ලන් මේ කුමන්ත්‍රණය කරන්නේ. මොකද ඒගොල්ලන් පරණ දේශපාලන හිංචයෝ ටික ගේන්න ඕන. ගෙනාවොත් තමයි ඒගොල්ලන්ට රකවල්නේ තියෙන්නේ. ඒක හින්දා අපි කරු ජනාධිපතිතුමෝ ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී ලංකාවට මෙම පොල්තෙල් කර්මාන්ත ආරක්ෂා කරන්න 53ක් තියෙනවා. ඒ 53 ක්‍රියාත්මක කරන ආයතන තුනක් තියෙනවා. ප්‍රධානම එකම තමයි පොල් සංවර්ධන අධිකාරිය. දෙවෙනි එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සෞඛ්‍ය අධිකාරිය. දෙවෙනි එක තමයි පාරිභෝගික අධිකාරිය. ඔය අධිකාරි තුනෙන් ඉතාමත් පැහැදිලිව පාරිභෝගිකයා ආරක්ෂා කරන්නත් කර්මාන්තකරුවා ආරක්ෂා කරන්නත් පොල් සංවර්ධන අධිකාරියේ නියාමන තියෙනවා. ඒ නියාමන ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මෙම රජය අපහසුතාවයට පත් කරන්න එදා ඉඳන් ඒගොල්ලන් කරේ ඒගොල්ලන්ගේ යාළුවෝ ටික ආරක්ෂා කරන තත්ත්වයක්. දැන් ඒගොල්ලන් කරන්නේ පරණ දේශපාලන බලධාරීන් ටික බලයට ගේන ප්‍රශ්නයක්. ඒකින්ද මොවුන් කෙරෙහි අවධානයෙන් ඉන්න. ඒ වගේම දේශීය ආර්ථිකය විනාශ කරන මෙම ආනයන කරුවන්ට මේ බද්ද කර්මාන්ත ආරක්ෂා කරන තියෙන බද්ද නැවත පනවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉසුදී